කුට. දෙමළ සන්ධානය බෙදුම්වාදී වමනා ඉටු කරන පාර්ශවය තෝරාගෙන තැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජනාධිපති දුරාපේක්ෂක ගොඩාබේ රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ රත්නපුරේ අද පැවති ජන රැලියකට එක් වෙමින්. රත්නපුරේ ජනරැලියට සහභාගිවීම සඳහා අද දහවල් ගුවන් මගින් එහි පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට ප්‍රදේශවාසීන් රැසක් මුදුකමුව ක්‍රීඩාංගණයේ වෙත රැස්ව සිටියා. මොනවද ඔයාලගේ ප්‍රශ්න තියෙන්නේ? සර් මේ කියන අපිට මේ අපි ඉඩකඩම් බලාකාරින් පතල් කපනවා මේ සල්ලිකාර ගොඩක් අය තුනෙන් දෙකේ අයිඩී අරගෙන අර අනිත් අර සුළු අයිඩී කාරයට මොකවත් නැහැ. අපේ දේ කරලා දෙනවනේ ඊට පස්සේ අපි කරලා දෙන්නකෝ. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සංවිධානය කරන ජනරැලි මාලාවේ රත්නපුර දිස්ත්‍රික් ප්‍රධාන ජනරැලිය අද රත්නපුර නගර මැදෙහිදී පැවැත්තුණා. ඒ ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විහිදී ගියා පොදු ජන ජයරාවේ. අපි වෙනුවෙන් අපි අතරම නැගෙන බලාපොරොත්තුව මේ සමහර දිනු මහින්ද නම් උතුම් සොයුර ඇසූරේ ගුණදම් පිරු අභිමන්දරු ගෝඨාභය නාමේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සුරකින්න යන අපේ චන්ද්‍රිකා නෝන මං අහනවා, එයා ශ්‍රී ලංකා නිදහස් පස්සේ රකින්න යන්නේ එයාගේ අම්මගේ ප්‍රජාහිතිය අහෝසි කරපු UMP ගත් එක්ක? මංගල සමරවීර ගරු මහින්ද ජනාධිපතිතුමනි කියනවා උඩු දුම්බර කස්සප හාමුදුරුවෝ කුණු කන කපුටෙක් කියලා. මෙහෙම මං දැක්ක ඊට ඉස්සෙල්ලා මංගල සමරවීර කියනවා උඩු දුම්බර කස්සප හාමුදුරුවන්ට ලෙමන් පෆ් කතාවක්. මේ බුද්ධ ශාසනයට මෙහෙම නිග්‍රහ කරන උඩු දුම්බර කස්සප හාමුදුරුවන්ට මෙහෙම කියන අපේ සංස්කෘතියට නිගා දෙන මංගල සමරවීර සජිත්ගේ වේදිකාවේ අද පුතානෝ සිඟිති ආතල් එකක් ගත්තා. පුතානෝට හරි ආසයි ජාතික කොඩි ටික පිටිපස්සෙන් ගහන් ජාති ආමතන්. පුතානෝ දන්නවා 16 වෙනිදන් පස්සේ පුතානෝගේ ජාතිය රනිල් වික්‍රමසිංහ මහත්තයා ආමතනවයි කියලා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතික කොඩි ටික පිටිපස්සෙන් තියන් ජාතිය ආමතන්න යනවද? එතුමා දන්නවා 16 දිනනවා, දිනලා 17 ඡන්ද ප්‍රතිඵලයේ නිකුත් තුන සැනින් එතුමා ජාතිය ආමතනවා. පුතානෝ දන්නවා දිනන්නේ නැහැ, ආමතන ඇමතිල්ලක් දැන් කළොත් තමයි, ඒ නිසා දැන්ම ආමතනවා. දැන් ආමතලා ගෙදර යනවා. පුතානෝ ඒකෙදි කියනවා නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කරනවා. ඔය නවාගමදි කියන්නේ රනිල් තමයි. අපි කොහොමවත් දන්නවා සජිත් පුතානෝට දෙමළ ජාතික සන්ධානයේ සහය දෙනවා කියලා. දෙමළ ජාතික සන්ධානයේ සහය දුවිලත්, රිෂාඩ් බදුරුදීන්ලගේ සහය ලැබිලත්, හකීම්ලගේ සහය ලැබිලත්, සියලු අන්තවාදීන්ගේ සහය ලැබිලත් මෙදා පාර දිනන්නේ පුතානෝ නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. මම මන්ත්‍රීවරයෙක් වෙලා හිටියේ නැහැ, මම ඇමතිවරයෙක් වෙලා හිටියේ නැහැ. නමුත් මට බාර දුන්නු වගකීම් මම ඉටු කළා. නමුත් රජයක බලවත් ඇමතිවරයෙක් වෙලා ඉඳලා කියන දේවල් කරන්නේ නැතුව තමන්ට ජනාධිපති කම හම්බුනොත් ඒව කරනවායි කියනවා නම් මම හිතන්නේ ඒක අපිට විශ්වාස කරන්න බැරි විහිළුවක්. තමන් ඇමති මණ්ඩලයේ සමාජිකෙක් වෙලා ඉඳගෙන සාමූහික වගකීම දරන ගමන් තමන්ගේ ප්‍රධානතම පොලිසිය ප්‍රධානතම නිලධාරියා නීතිය නවන්න ලෑස්ති වුණා අවස්ථාවක, ඒ වගේම නීති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ඇයට නීති කඩන්නත් පුළුවන් හදන්නත් පුළුවන් කියන රජයක හිටපු බලගත් අමාත්‍යවරයෙක් ඇවිල්ලා කියනවා නම් නීතියේ ආධිපත්‍ය තහවුරු කරනවායි කියන එක විහිළුවක්. ඒ වගේම තමුන්හන්සේ දන්නවා ඇති ඊයේ සිද්ධියක් සිද්ධ වුණා. මම ඊදි කිව්වා කවුරු එය කරත් නීතිය ක්‍රියාත්මක කරන්නට ඕනි. ඒ තමයි හරි දේ. වැරද්දක් සිද්ධ වෙලා තිබෙනවා නම් කාගෙන් හරි ඒ නීතිය ක්‍රියා කරන්නට අය ඉන්නවා, එයා නීතිය ක්‍රියාත්මක කරන්නට ඕනි. එවැනි දේවල් මම කිසිසේත් අනුමත කරන්නේ නැtei කියන එකත් මම සඳහන් කළා. අපි පොලිසිය දේශපාලනීකරණේ නිවත් කරනවා. අද මම දැක්කා දෙමළ සන්ධානයෙන් විශාල ප්‍රකාශනයක් කරලා තිබෙනවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ එය මොනවා කිව්වත් ජනතාව වෙනුවෙන් නෙවෙයි රට බෙදීම වෙනුවෙන් යම් කෙනෙක් එයට සහයෝගය දෙයි කියලා හිතනවාද එන්නේ ඒ අයට සහයෝගය දෙන්න. තමුන්නාන්සලා දන්නවා අධිවේගී මාර්ගය මේ වෙනකොට රත්නපුරේට එන්න තිබුණා, කොළඹ ඉඳලා හම්බන්තොටට යන්න තිබුණා.
දුම්රිය මාර්ග අදේ අය විවෘත කරන කෑලි කෑලි ඉවර කරන්න නැතුව. නොමොත් අපේ රජයක් තුලදී ඇතුළත අපි මේ අතරමඟ නවත්තපු සියලුම ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවයි කියන එක තමුන්නාන්සේලාට සාතික වෙනවා. තමුන්නාන්සේලාට අධිවේගී මාර්ගයකින් රත්නපුරේට කොළඹ ඉඳලා එන්නට පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. පතල් කපන්නත් බැරි නම් මැණික් ගලක් හොයාගන්නත් බැරි නම් මොනවද කරන්න පුළුවන්? අද රබර් වලට එම මිලක් දිනවද? ගම්මිරිස් වලට? මේ රත්නපුරය මැණික්පුරයක් නියම මැණික්පුරයක් කරන කාලය වැඩිකල් නොගොස් සිදුවෙනවායි කියන එකත් අපි තමුන්නාන්සේලාට මතක් කරනවා. ලක්ෂ දෙක හමාරක වැඩි ඡන්ද සංඛ්‍යාවකින් රත්නපුර දිස්ත්‍රික්කය පෝට්ටුව දිනවන්න කියලා ඉල්ලමින් පෝට්ටුවට ජය වේවා නෙළුම් පෝට්ටුවට. රත්නපුර ජනරැලියට සහභාගී වීමෙන් අනතුරුව යලි පිටත් වීම සඳහා මුදුගමුව ක්‍රීඩාංගණය වෙත පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ප්‍රදේශවාසීන් මෙන්ම කුඩා දරුවන්ද විශාල පිරිසක් පැමිණ සිටියා. එෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන් සමග සෙල්ෆි ඡායාරූපවලටද පෙනී සිටියා. ඉන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන ජනරැලි මාලාවේ කෑගල්ල දිස්ත්‍රික් ප්‍රධාන ජනරැලිය පැවැත්වුණේ කෑගල්ල නගරයේ නිදහස් මාවතේදී. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අපේ ඉංජිනේරුවෝ බුද්ධිය වේදීන් කණ්ඩායමක් කියලා එතුමාට යෝජනාවක් ලබා දුන්නා. අර මත්තල වීගබඩා කරලා තිබ්බ ගුවන් තොටුපොළ ආසන්න ගුවන් යානා විශ්වවිද්‍යාලයක් ගොඩනගන්න එතුමා ඒ යෝජනාව ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඉදිරිපත් කරලා තියෙනවා. මත්තල ගුවන් තොටුපොළ අද ඉන්දියාවට විකුණන්න කටයුතු කරනවා. නමුත් අපි ඇවිල්ලා ඒ මත්තල ගුවන් තොටුපොළ බිලියන දෙකකට වඩා ලාභයක් ලබා ගන්න පුළුවන් ආකාරයේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. අපි කියනවා මිත්‍රවරුනි, අපි මත්තල ගුවන් තොටුපොළේ මේ දකුණු ආසියාවේ තියෙන හොඳම ඉංජිනේරු නඩත්තු ඒකකය එතනට ගෙනිහිල්ලා අපේ දරුවන් තරුණ තරුණයන් දහස් ගන්නකට රැකී අවස්ථා ලබා දීමේ වැඩපිළිවෙලක්. දේශද්‍රෝහි රනිල්ගේ සජිත්ගේ මංගලකේ ඊනියා ජිනීවා ගිවිසම අවලංගු කළකි. ජනාධිපතිවරයෙක් පත් කරන්න පුළුවන් එකම මග ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපේ රටේ ජනාධිපති ධූරයට පත් වුණොත් පමණයි. මිත්‍රවරුනි, මේ තියෙන්නේ කිලෝ 11ක් බර. මේ ආණ්ඩුවේ වංචා දූෂණ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව. මේ වාර්තාවේ 183 වෙනි පිටුවේ සිට 203 වන පිටුව දක්වා තිබෙන්නේ ඔය දූෂණයෙන් තොර ආණ්ඩුවක් හදනවා කියන සජිත් ප්‍රේමදාස පුතානෝගේ කෙරුවාව ගැනයි. මේ වාර්තාව ලියන උගත් විනිසුරුවරු කියනවා මේ පුතානෝ මහජන මුදල් කෝටි 65ක් අවභාවිතයට ලක් කරලා තියෙනවා කියලා. පුතානෝ දූෂණයෙන් තොර ආණ්ඩුවක් හදනවා කියන්නේ සජිත් ඇති ආණ්ඩුවක් හදන්න වෙනවා කියන එකයි. තමුණාන්සේලා දන්නවා අපි අභියෝග බාරගෙන අභියෝග ජයගත් අය. මට බාර දෙන මේ අභියෝගය මම ජය ගන්නවා. ඒ නිසා තමුණාන්සේලා මා ගැන විශ්වාසය තියන්න. මේ කෑගලු ජනතාවට ජය වේවා, මව්බිමට ජය වේවා, පොහොට්ටුවට ජය වේවායි මම ප්‍රාර්ථනා කරනවා. රට රකින නායකයාට, ඔබ ආදරය කරන නායකයාට නෙළුම් පොහොට්ටුවට. රටට හානියක් නොවන අයුරින් ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදීමක් සිදු කිරීම සම්බන්ධයෙන් තමාගේ කිසිදු විරෝධතාවක් නොමැති බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ රණවිරු ප්‍රඥප්තියට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ ජනරැලියක් ඊයේ ඌව පරණගම නගරයේදී පැවැත්වුණා.
විපක්ෂකයාව අපිත් තීරණය කොහොමද? එයාව වතුර එකට දාලා, වතුර දාලා, කෙමිකල් දාලා, කලවම් කරලා, හොල්ලලා බලලා, හිරේ එළියටත් අල්ලලා, තාලා බලලා, ලෙව කාලා බලලා, ඉඹලා බලලා, පරීක්ෂණ 1000ක් කළා තමයි සිවිල් පුරවැසි බලවේග සජිත් ප්‍රේමදාස තමයි නියම බුලට් එක කියලා කිව්වේ. ඒ නිසා අපේ රෙකමන්ඩේෂන් එක ආයේ දෙකක් නැහැ. සජිත් ප්‍රේමදාසගේ ඒ සමාජ විප්ලවය, ඒ ආර්ථික විප්ලවයේ දර්ශනය ජයග්‍රහණය කරවන්නට තමුන්නාන්සේලාගේ උපරිම සහයෝගය ලබා දෙනකොට හැම පුරවැසියෙකුගේම හැම ඡන්දදායකයෙකුගේම ඒ මහා දැවැන්ත ශක්තිය සජිත් ප්‍රේමදාස වටා ඒකරාශී කරලා දුකෙන් පෙළෙන සීලුම දෙනා සැප කරලා සෞභාග්‍ය සම්පන්න අවිමානව ජීවිතයක් ගත කරන්නට අපි තමුන්නාන්සේලාට හයියලවා දෙන්නට අපිට මේ ඓතිහාසික ජනතා වරම ලබා දෙන්නේ. ඉනතුරුව සජිත් ප්‍රේමදාස මහතා බණ්ඩාරවෙල නගර මැදේ සංවිධාන කර තිබූ ජන රැලියකට සහභාගී වුණා. නොවැම්බර් මාසේ 16 වෙනිදා වෙනකොට අපේ සජිත් ප්‍රේමදාස රටේ ජනාධිපති වෙනකොට රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ අගමැති බවට පත්වීමෙන් තුලින් අපේ ඔක්කොම එකතු වෙලා අනිවාර්යයෙන්ම ඔබතුමාලට ලබා දෙන ප්‍රතිලාභ ලබා දෙනවා කියන එක මම මතක් කරන්න කැමතියි. දවස් කීපයක් මම උතුරෙත් නැගෙනහිරත් ගත කළා. ඒ ප්‍රදේශවල 80%ක් හංසයට ඡන්ද දෙනවා සජිත් ප්‍රේමදාස ජනාධිපති කරන්නේ. එන අවුරුද්ද වෙනකොට මත්තල ගුවන් තොටුපළ අපි විවුර්ත කරනවා. මොනරු වෙනුවට ඉන්දියන් ගුවන් සේවා අධිකාරියයි අපේ අධිකාරිය එකට එකතු වෙලා දියුණු කරන ගමන් ඉන්දියාවෙන් එහෙම සංචාරක මෙහාට ගේනවා. බලන්න අපේ කණ්ඩායම රංජන් රාමනායකලා ඉන්නවා, මනුෂලා ඉන්නවා, අපේ හේෂලා ඉන්නවා, දිගම්බරම්ලා ඉන්නවා. වයස 35ක් ඇති වුණාට පෙනුම තියෙන 26ක්වත් පෙනුම නැහැ. සවින්ද මහත්තයා කෑ ගන්න නැහැ, එච්චරත් නැහැ කියලා. බලන්න ලස්සන බලන්න. ඕනම චිත්‍රපටයකට දාන්න පුළුවන් ප්‍රධාන නළුව කරලා පස් දෙනාම පොලිමර තියලා ඕනෙ කෙනෙක් තේරුම් තෝරලා ගන්න පුළුවන්. බොම් පිඹුර වගේ කිඹුල වගේ මහත්තයා නැහැ. වඩිවේල් මහත්තයා විතරක් පොඩි වඩිවේල් මහත්තයා පොඩි කාලේ ඉඳලා දේශපාලනේ ඉඳලා නෙවෙයි. ජාතියගම් පන්ති පක්ෂ වේදෙන් තොරව ප්‍රේමදාසගේ පුතත් එක්ක අත්වැමද ගන්නේ කියලා ඉල්ලීමක් කරමින් අපේ වතුකම් කරු ශේෂ්ත්‍රේ තමුන්නාන්සේලා අර රුපියල් 750 ඒ දීමනාව 16 වෙනි දැන් ඉවරයි. 750 වැඩක් නැහැ. තමුන්නාන්සේලාට 1500ක දෛනික දීමනාවක් ලැබෙන්නට අපේ ආණ්ඩුව කටයුතු කරනවාමයි කියලා ප්‍රකාශ කරමින් සියලු දෙනාටම ජය වේවා. මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිතුරු අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රණවිරු ප්‍රඥප්තිය අත්සන් තැබීම අද පස්වරුවේ කොළඹදී සිදු කෙරුණා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමන් විසින් රණවිරු ප්‍රඥප්තිය අත්සන් කිරීමේ ඒ සුබ මොහොතයි. අද වන විට අපිත් සමග විවිධ පාර්ශ්ව අපට සහාය පාල කරලා තිබෙනවා. ඒ සහාය පාල කරලා තිබෙන්නේ විවිධ කරුණු කාරණාවට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේම ඒ සම්පූර්ණ ප්‍රතිපත්තිය තුළ ඉද දේශපාලන පාර්ශ්ව අපිත් එක්ක එකතු වෙනවා. මේ ෆෙඩරල් ශ්‍රී ලංකාව ගැන කතා කරලත් නැහැ, මම මේ ඉස්සෙල්ලවත් කතා කරලා නැහැ, ඉදිරියට කතා කරන්න යන්නෙත් නැහැ. අද බොහෝ දෙනා අපිත් එක්ක එකට එක්කහුව වෙනවා. ඒකීය ශ්‍රී ලංකාව පිළිගන්නට බැරි ඒකීය ශ්‍රී ලංකාව තුළ විවිධ පාර්ශ්වයන් අපිත් එක්ක එකට එකතු වෙනකොට ඒ එකතු වීම දරා ගන්නට බැරි හිටපු ජනාධිපතිතුමා මං හිතන දැන් උහුලන්න බැරුව ඉන්නේ විවිධ පුද්ගලයන් විවිධ කණ්ඩායම් අපිත් සමග එකතු වීම පිළිබඳ. රටේ ඒකීයත්වයේ එක්සේසත්භාවයට කිසිදු හානියක් නොවන ආකාරයට සෑම ජන කොට්ටාසයකටම ඒ ශ්‍රී ලාංකීකත්වය, ඒ ශ්‍රී ලාංකීයත්වයේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය ගොඩනගින ආකාරයට රටට හානියක් සිදු නොවන ආකාරයට අපි උපරිම බලය බෙදන්නට අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ ඒකීය ශ්‍රී ලංකාව තුළ. මෙවර ජනාධිපතිවරණයේදී සමස්ත දෙමළ ජාතික සන්ධානයේම සහාය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ ජාතික ප්‍රශ්නය සඳහා පිළිගත හැකි දේශපාලනික විසඳුමක් එක්සත් රටක් තුළ ලබා දීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින්
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම පක්ෂය වන ඉලංගේ තමිල් අරසු කච්චි පක්ෂය මෙවර ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට ඉකුත් තුන්වනදා තීරණය කළා. එවැනි පසුබිමක එම සන්ධානයේ සෙසු පක්ෂවන ටිලෝ සහ ප්ලොට් සංවිධානද මේ වන විට තීරණය කර තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමටයි. ඒ අනුව සමස්ත දෙමළ ජාතික සන්ධානයේම සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන බව එම සන්ධානයේ නිවේදනයක් නිකුත් කරමින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. උපුටා ගැනීම ජාතික ප්‍රශ්නය සඳහා පිළිගත හැකි දේශපාලනික විසඳුමක් එක්සත් නොබෙදුණු බෙදිය නොහැකි රටක් තුළ ලබා දීම, අතුරුදහන් වූවන්ගේ ගැටලු සිරභාරයේ සිටින්නන් පිළිබඳ ගැටලු निराකරණය කිරීම, ඉඩම් නිදහස් කිරීම, නැවත පදිංචි කිරීම සහ පුනරුත්ථාපනය කිරීම, දේශීය හා අන්තර්ජාතිකව ශ්‍රී ලංකා රජය විසින් ඉටු කිරීමට කැප වූ පොරොන්දු ඉටු කිරීම යන කරුණු පත්වන නව ජනාධිපති විසින් निराකරණය කළ යුතුව ඇත. ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව සහ ඔවුන්ගේ පසුගිය ක්‍රියාවන් සලකා බැලීමේදී අපේක්ෂකත්වය, වැඩසටහන් සහ ප්‍රතිපත්ති අනුව නිවැරදි තීරණය වනුයේ සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දීමයි. උපුටා ගැනීම අවසන්. මේ අතර උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම ඇතුළු යෝජනා 13ක් ඉදිරිපත් කළ යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. අදන් පින්නරාග ඉන්ද ඇයිඳ කච්චිගලම් ඉන්ද අපි ඉදිරිපත් කළ යෝජනා 13 ගැන දෙමළ ජනතාවගේ දේශපාලන පක්ෂ සියල්ලම උතුරේ මාධ්‍යවලට එක දෙයක් කියනවා. ඒ දකුණේ මාධ්‍යවලට කියන්නේ මේ යෝජනා ටික කිසිවෙකුට ඉදිරිපත් කළේ නැහැ කියලා. ඒ හින්දා ඔවුන් විශ්වවිද්‍යාල සිසුන්ව විතරක් නෙවෙයි මුළු දෙමළ සමාජයේම මෝඩයෙක් බවට පත් කළා කියලයි අපි හිතන්නේ. අනිත් தமிழ் மக்களை முட்டாளாக்குன்ற ஒரு செயற்பாடாக தான் நாங்கள் பார்க்கின்றோம். மேத்ர தெமல ஜாதிக சந்தானே சஹ டெலோ சங்கிதானே சமாஜிகத்வேன் இல்ல அஸ்பு ஜனாதிபதி தூர் அபேக்ஷக எம்கே சிவாஜிலிங்கம் மஹதா மெலசாத ஹஸ் பலகலா. தெமல ஜாதிக சந்தானே பரண்ண தும்பார ரணில் விக்ரமசிங்க மாத்தியா பேரகத்தா மனது கத்தி. தமங்கே பாவத பௌத்கலிக மனமன கத்தா கீழ அபி தான். அபே மினிசட்ட மொக்கத உண்டே. ஏக நிசா தமை தென் தெமல ஜாதிக சந்தானே தெனவானாங் 2012 தீர்ச்ச தெமல தாசிக சந்தானேட்ட திபிச்ச சாய சப்போர்ட் දැන් නෑ. දැන් මේ බලත් පාලන ආයතනයට 130% ආවා. දැන් ආපෝ දැන් මම ජනපක්ෂය කියලා නමම් සවල්දි. දැන් මේ අයින් වුණා. දැන් අපේ පක්ෂේ ඊයේ තීන්දුව ආරම්භ දෙන්නේ සජිත් පරිමාසයට සහාය දෙන්න තීන්දුව ආරම්භ දෙන්නේ. අපේ පක්ෂ මාලේක කියලා දෙනවා දෙන්න එපා දෙන්නටම. ඒ තමයි මොනෝ තීන්දුවක් ගණී දන්නේ. ඒක නිසා සහාය විතරයි ලක්ෂ ගාණන් අරගෙන ගීල මේ සජිත් පෙත්ත දෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඡන්දය දිනා ගැනීම සඳහා අපේක්ෂකෙන් විවිධ පුරොන්දු දුන්නත් රටේ නායකයා තෝරා ගැනීමේදී රටවැසියා ප්‍රඥා සම්පන්න විය යුතු බව බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය කොටුකොඩ ධම්මාවාස මහානායක හිමියන් ඇතුළු බෞද්ධ සංගම් සහ ගිහි සංවිධාන රැසකගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබුණා. බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය නිවේදනය කරන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් හා සෙසු සියලු ශ්‍රී ලාංකේය ජනතාව එකම පොදු නීති පද්ධතියක් යටතේ ඒකීය රාජ්‍ය පාලන ව්‍යුහයක් තුළ සාධාරණ දූෂණයෙන් තොර සාමකාමී සමාජ පරිසරයක් නිර්මාණය කර ගැනීමේ අභිලාෂයෙන් ජනාධිපතිවරණය පිළිබඳ මහත් බලාපොරොත්තු තබා සිටින බවයි. උපුටා ගැනීම. සිංහල බෞද්ධ රටේ සිංහලයන් අද අසරණව බෞද්ධ අයිතිවාසිකම්ද අහිමිව දුක්ඛිතව වාසය කරන්නේ බලලෝභී දේශපාලකයන්ගේ අදූරදර්ශී පාලනය නිසාය. ඒ අතර උතුරේ දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ ඉල්ලීම් 13 හමුවෙහි ඇතැම් ජනාධිපති අපේක්ෂකයන් මුනිවත රැකීම නැතහොත් රහස එකඟ වීම සිංහලයාගේ අසරණ භාවය වඩාත් ප්‍රකට කරන්නක් පමණක් නොව රටේ අනාගතය පිළිබඳවද බිය උපදවන්නකි. දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් පිළිගැනීම උතුරුහා නැගෙනහිර දෙපළත් ඒකාබද්ධ කොට එම කලාපයන් දෙමළ ජනතාවගේ ඓතිහාසික නිජභූමිය ලෙස පිළිගැනීම, දෙමළ රාජ්‍යයේ ස්වාධිපත්‍යය පිළිගැනීම, දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය පිළිගැනීම, උතුරු නැගෙනහිර පළාත් සඳහා ෆෙඩරල් පාලන ක්‍රමයක් ඇති කිරීම, සිංහල බෞද්ධයා උතුරුහා නැගෙනහිර පළාත්වල පදිංචි කිරීම නැවැත්වීම, එම පළාත්වල මහවැලි ඉඩම් සිංහලයන්ට ලබා දීම නැවැත්වීම හා දැනට පදිංචි වී සිටින සිංහලයන් ඉවත් කිරීම යනු එකී යෝජනාවලින් සමහරකි. උපුටා ගැනීම අවසන්. එපමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකාව තුළ උපරිම බලය බෙදා හැරීමට ප්‍රතිඥා දෙන ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක ඒකීය රාජ්‍ය සංකල්පය බැහැරකොට නොබෙදුණු හා වෙන් කළ නොහැකි ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදා හැරීමක් ගැන අවධාරණය කිරීම පිළිබඳව බලවත් සැකයක් පවතින බව බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය සිය නිවේදනය මගින් අවධාරණය කරනු ලබනවා. එහි දැක්වෙන්නේ මේ වන විට රටට අවශ්‍යව ඇත්තේ මහජන ආරක්ෂාව සමෘද්ධිමත් දේශයක් ඇති කිරීම, රාජ්‍යයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට හැකි එඩිතර නායකයෙකු බවයි.
පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමට වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු ගැටලුවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ්කාරී වසන් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. රවි කරුණාගේ මැතිතුමා සඳහන් කරනවා වර්තමාන අගමැතිතුමාව කියලා. අගමැතිතුමා එතුමා සඳහන් කරනවා ඊයේ මැතිවරණ වේදිකාවත් තුළ තවම තීරණය කරන්නේ නැහැ කියලා මේ පරස්පර විරෝධී ප්‍රකාශනයේ දිටුවට. කොහොමද පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගන්න පක්ෂයේ නායකයානේ මේ සඳහා පත් වෙන්නේ. ඉතින් ඔය දින 52 ත් ගොඩක් ඔය රාජපක්ෂ මහත්තයා විසින් ඔය වෙනස් කරන්න ගිහිල්ලා අන්තිමට මේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීව ඒගොල්ලෝ අපි ඔක්කොම එකතු වෙලා ඒකට මුණ දුන්නානේ. ඉතින් ඒ නිසා ව්‍යවස්ථානුකූලව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා ඒ ගැන බය වෙන්න එපා. ඒක අපි විශ්ත ගන්න. ප්‍රවෘත්ති බලාපොරොත්තු වෙනවා.